අයිබෝවන්. අපි අද අලුත් ගමනක් යන්න පටන් ගන්න දවසක්. මොකද්ද මේ ගමන? අපේ කමයි, අපේ රසයි හොයාගෙන. ලක්මී අපේ ඈයෝ. අපේ ඈයෝ. අපේ ඈයෝ කියන්නේ අපේ අය. අපේ ඈයෝ හොයාගෙන අපි මේ ඒ ඈයෝ ඉන්න තැන් වලට යන ගමන. අද තමයි මේක පටන් ගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නෙත් ඒ වගේ හොඳ අපේ ඈයි ගාවට. විශේෂයෙන්ම අපේ රටට, අපේ රට වෙනුවෙන්, රට ගැන, රටේ දේවල් මේ පුංචි දූපත ඇතුළේ විතරක් නෙමෙයි ලෝකයටම ප්‍රකට කළ ඔවුන් නැත්ත වශයෙන්ම ගත්තොත් මානා කියන්නේ විශේෂඥයන්. එහෙම නැත්නම් ඔවුන් පරේෂකයන්, එහෙම නැත්නම් ඔවුන් ජනකාන්තයන් බවට පත් වෙලා තියෙන්නේ අපේ රටේම දේ හදාරලා නැත්නම් ඒ අනිත් අයට ලබා දෙලා. ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ ගමනේ අපිට හැම සතියකම එහෙම කෙනෙක් මුණ ගැහෙනවා. ඔවුන් සමග රසවත් කතා බහකට අපි ලෑස්ති වෙන්නේ. මේ හැමෝම ඔයගොල්ලෝ බොහොම ආදරය කරන අය. ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, සංගීතඥයෝ වෙන්න පුළුවන්, රංගදරුවන් වෙන්න පුළුවන්, වෘත්තිකයන් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රකටයි. ඒ අය ඒ අයගේ ජීවිතය ගැන කියන දේවල් අහන සුන්දර කතා බහ. අද මේ ඇවිල්ලා ඉන්නේ බොහොම ලස්සන ප්‍රදේශයකට. ප්‍රදේශිකයෝ සමායට පුද්ගලයා අහුවෙන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ල ගිහිල්ලා බලමු. හොඳයි. ලක්මී අපේ අය. අපේ කමයි, අපේ රසයි එක්ක. අයිබෝන්! 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 එන්න. අපි මේ බලාපොරොත්තුෙන් හිටියා නේද කන්නේ? එහෙමද? එහෙමද? ඉතින් අප්පා. ආයිබෝන්. දීර්ඝායුෂ වේවා. එසේමයි. මේ අපි මේ වැඩසටහනෙන් මේ කතා කරගෙන යන්නේ අපේ ඈයෝ ගැන. ආහා. දැන් අපේ ඈයෝ ගැන කතා කරනකොට වැද්දගේ මහත්තයා තමයි අපිට ඉන්න පෞරාණිකම අපේ ඈයා. අයියෝ. ඔව් එහෙම කියනවා. ඒ නිසා ඔන්න අපේ ප්‍රේක්ෂක ජනතාවට පළවෙනි වැඩසටහනෙන් අපි මුණගැසන්නේ ආචාර්ය රෝහණ බැද්දගේ ශූරීන්. අපි කවුරුත් ආදරයට බැද්දගේ මහත්තයා කියලා කියන්නේ. ඔව් ඔව්. කොහොමද තොරතුරු මේ දවස්වල? මේ දවස්වල තින් ටිකක් හොඳයි. මේ වැඩි මේකක් නැහැ. තින් ටිකක් ගණන් මඩු එහෙම. ඒත් ඉතින් අපි කොහොම කොහොම හරි කරගෙන සතුටින් ඉන්නවා. අපි ගඩු ගණන් කොහොම වුණත් අපි සතුටින් ඉන්නවා. ඒක නැතිවෙන්නේ නැහැ. ඔව්. අපේ ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් අපට. අපිට සතුට වෙන්න කාරණා කීපයක් තියෙනවා. අපි කරපු වැඩ ගැන සතුට වෙනවා. අපි කාර්යයක් කරතෝ ඉන්න එක ගැන සතුට වෙනවා. ඒ වගේ සතුට කියන එක අපේ තියෙනවා. ඒක නැති කරන්න බෑ. හොඳයි. දැන් අපි දෙන්නා නම් ඉතින් ඕන තරම් කතා බස් කරලා තියෙනවානේ. ඔව් ඔව්. මේ රටේ පිට රටයි ගුවන් යාන අවුලයි ඕන තරම්. අපේ මේ ප්‍රේක්ෂකයන්ට අපි අද කතා කරන්න යන්නේ වැද්දගේ මහත්තයාගේ පරිශ්‍රණ සංගීතය ගැනවත්, එතුමාගේ ගීත හදපු හැටිවත් නෙමෙයි. ඊට පෙර ඒකට ළඟ තියෙන, ඒකට ආසන්නව තියෙන රස කතා. ඔව් ඔව්. ගොන්න රස කතා කියවට මේවා ජීවිතේට ඕන වෙයි. ඔව්. මෑතක පොතක ලිව්වනේ ගැන. ලිව්වා. සත්‍ය සුන්දර කතන්දර කියලා ලිව්වා. ඒ ඉතින් අත්දැකීම ලබාපු ආශ්‍රය කරපු ඇයත් එක්ක ඒ ගත වෙච්ච කාලය තුළ වෙච්ච සිද්ධීන් ගොඩක් තියෙනවා. හොඳයි. අපිට පුළුවන් වෙනවා වැද්දගේ මහත්තයත් එක්ක පරණ ෆොටෝ ටිකක් බලන්න, පරණ ඇල්බම් ටිකක් බලන්න, සමහර ඉතින් කවියක් සින්දුවක් අහන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් අපි අද ගොඩක් බර කරන්නේ එතුමාගේ සංගීත ජීවිතේ නෙවෙයි. එතුමා නර්තන ශිල්පියෙක්, සංගීතඥයෙක්, චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, ගුරුවරයෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, ආචාර්ය උපාධිලත් ආචාර්යවරයෙක්. වැඩි වගේ අපි නම් මෙහෙම කරමු. කතාව ආරම්භ ගන්න ඉල දැන් අද චෙෆ් කෙනෙකුත් එක්කන් ආවා අපි. ආ හා හා. එහෙනම් අපේ නෝනා මහත්තයයි දොලයි පුතාලයි ඉවලා දෙන කෑමනි කෑවේ. ඔව් ඔව්. අද අපි චෙෆ් කෙනෙක් ඇවිල්ලා. ඔව්. අපි තියෙන මේ සමහරලාට දැන් මස් මාළු කන්න ඇති අය ඉන්නවනේ. ඔව්. හැබැයි ඒ වුණාට ඒ ගුණය තියෙන ආහාර වර්ග නිෂ්පාදනය කරන ආයතනයක ආහාරයක් වැද්දගේ මහත්තයයි කුස්සිය හදනවා. හදනවා. හා හා මේ වෙලාවේ. ඔව් ඒක දැන් එයා අපි කුස්සියට ගිහිල්ලා එයාට ඒක අවස්ථාව ලබා දීලා ඔව් අපි සාකච්ඡාව පටන් ගමු. ආ හා හා හොඳයි. දැන් එතට යනවද අපි? ඔව්. ආ යමු එහෙනම්. හොඳයි. ඉමීට යා. අපරා
Chef Rukshan, mungkin dengan api langka, mandirun chef kene. Api digeram aku tahu api api ayu Lakmi api ayu pada sederhana. Chef lese, vivida kaya, hadami nyanyi suudah, namanya. Ada mulme kene. Oh. Chef mahad kiwi dan nol suir chicken bite kaya. Bite kaya. Itu api pelajaran kita mereka alut dia. Nah, chicken kiwi ada. Oh, chicken bite kiwi ama alut dia. Hebat chicken wagai mai, chicken rasamai tienni. Adar balan lo kohmat kele, iting Lakmi nishpadan matamai, aniwari magan nol, mukadi magic pagi, hariya karo tempena, itamat rasai, me ape Lakmi nol, iting mam nol stika me yudira tambagata, oglan mang kele, denang kohmat meka tambagan kele, hontero waturega, unu kargana, it was slip off kargana, nol leka dana, binari atila, hontero peragan, me yudira, oglan da, nol leka dana puluang, elen nene, itamat rasua tidir, onma resepi kak hadagan pulo. Jadi api nol lega ta, apa yang awas seno, bonci, eva gema, carrot, malu miris, mama bell pepper, ekatukar gak tau gulan pulang, kocci tika kemeh ekatukaran, tamat rasa wat. Jadi enggak, itu pas mama chicken bite tega ekatukar gak tau, chicken bite kau mau gulan dana itu mukad kila mukad dengan gulan itu boleh tienno, tamat rasa. Jadi mang tika ekatukar gak tau mukad, hemade ama chicken ekatukar lagan wan, chicken rasa ti Lakmi nishpadan. Jadi enggak, obat agan na pulau gulan itu boleh, jadi mama meh tika. Hondera tambagata, tambagano ikan kohomada, api waturika kuturuno, winaria kuiterapi, me suami tike kutukargana, irwase hondi mirikala gana, irwase mirikala aragani wala, suami pekat tike atule, me wage shashi pekat tike atino, karele wala, dala kalawang karana, yantang, gamburu tile bade gana, pona woi tike witerai, tike pase mono wate karani gila, kare karan benda nole, ani wari mba. Enda bedeng yang mati emang budak berjasa tuh gan mepete. Kalo berjasa kata hari kan. Me chicken soya deh meva. Chicken soya. Chicken kaya apa gitu. Ah ah. Tapi bedeng yang mati me kali na maskan nanti. Kano. Nek kano. Itu yang apa gitu. Masa guna tien. Api silut sama dengan na maskan apa maskannya. Silut gan nengawa masuk kano. Enang chef. Oh, pedih kerana ni anna. Oh, palu tu dah ni anna. Sani ni ni. Nah, ting. Anu hari makan ni, no ni betul. Oh, betul. Apa nama pada kata bahasa lain? Hai. Pedih kerana ni anna. Mereka di tayu le sama ada bahasa kali anna. Hai. Apa ya? Hari. Apa yang anda yang kata tiga patang kau? Eh? Ah. Me. Mati itu no, padangan no, honda ini kuda kali. Oh. Oh. Mak iewat ini dewalan orang loko underik. Makanya butuh awal itu dini. Oh. Anu liu putri ni mau begini. Oh. Eh, orang tu kuda kali dini under kang. Dega tu nama tak kan? Eka kali dini api punca kali hari itu, visi ni. Kuda kali dini visi kerasa, dadap perakang, etter kang, awak itu tipu na. Sekolah anak kita tega tipu na. Hebei he munat ver sakti mana deng dadap berangkak kerela me gotikan no, eh no,
හැබැයි දෙමව්පියන්ට කුයි කරුයි ගුරුවරුන්ට කේ කරුයි එහෙම කොත් තිබුණා ඒ දෙකම මිශ්‍රව තිබුණේ ඒවා අදප්‍රගම් අපි හිතමු ඇලේ බහැලා නානවා කාටුවන් නොකිය ගිහිල්ලා හොරෙන් ඉතින් ඒක දඩප්‍රගමක් හටේ තා කොල්ලොත් එක්ක ඉතින් ගෙදර නර ගහන්න ඇතුළේ ඉන්නේ කෝටුවත් යනාමර ඇතුළේ ඉඳලා ඉතින් ඒක වුණාට මේ ඒක ඇති පරාර පරදි වැරද්දක් කරන එකක් නෙමෙයි හිම නරක වැඩක් කරනවා නෙමෙයිනේ ඒකයි දැන් කාගේ හරි දේවක් හොරෙන් ගන්නවා කොල්ලොත් එක ගහලා තුවාල කරනවා එහෙම නෙමෙයි ඒක ආගිනාද ඒක දේශනාවක කියනවා මේ ඉංග්‍රීසියෙන් අර කතා නොකරහම දඩ ගහන ඔය කාලේ ඉස්කෝලවල ඔව් ඔව් එතකොට අර මොනිටර් තදීපු පණිවිඩේ වරද්දලා අනේ කියනවා ඒක හොඳ කතාවක් මේ තක්සිලාව ඔය පේන්නේ තක්සිලාව අපිට පිටිපස්සේ පේන්නේ අපි පෙන්නන්න. ඔව්. අර තියෙන මරණ තක්සිලාව. තක්සිලාව පේන්නේ අත. ඒක තමයි ඉගෙන ගත්තේ. ඉගෙනුවෙත් ඒක පස්සේ. ඉගෙන ගන්න කාලෙම හිතේ 8 වෙනි ඉපත්තේ වෙන්නේ නැති ඒ කාලේ ජේසී කියලා කිව්වේ. ඔකද ඉන්න කාලේදී මේ හැබැයි ප්‍රින්සිපල් හිටියා එඩ්මන්ඩ් ඩයිස් කියලා මහත්තයෙක් කරිසරයි. කණ්ණියඩිය ගලවලා මේසෙදින් තියලා නැගිටනනම් ගහනවායි වරදින්න බෑ කන්ට ගහනවා. ඒකයි තත්ත්වේ. ඉතින් මේ බටර් චිත්‍ර එකක් දුන්නා මම මොකක් හරි වැරද්දකට අහු වෙලා ගුරුවරයා චිත්‍රයක් ලියලා දුන්නා මේක අරගෙන ප්‍රින්සිපල්ට යන්න කියලා. හැබැයි ඒක අරගෙන ප්‍රින්සිපල්ට ගිය ගමන් එයා කණ්ණඩිය ගලව තිබ්බක් අහනවා. ඉතින් මම දන්නවා මේක සිද්ධ වෙනවා මට සිද්ධ වෙන ආසන්නයි ලගේ. හොය වාසනාවට එළියට බහලා යනකොට පන්තියේ මොනිටර් වෙන මොකක්ද එකක් වෙන ඉඩක් අරගෙන කියනවා. මං කිව්වා මෙන්න මේක ඔබට දුන්නේ දුන්නා මේ ගිහිල්ලා දෙන්න ප්‍රින්සිපල්ට දෙන්න කියලා මෙන්න මේක දුන්නයි කිව්වා. ඌගේ මේ උත්මරකට මේක නිසා බැලුවෙත් නැහැ ගිහිල්ලා දුන්නා. දුන්නා ප්‍රින්සිපල් බැලුවා මුර්ධියා බැලුවා කණ්ණඩිය පිටින් තිබ්බට කිට දුන්නා එකක්. ඉතින් මම ඉක්මනට දුරයි දුරලා ඇගුණා. ඌ දන්නේ නැහැ මොන වට ගැහුවද කියලා. ඉතින් ඔන්න ඕක ඒ වගේ වැඩ ඉතින් හරියට තියුණයි දරබ්බරකම් කියනවා වැඩි ඉතින් හරි ඒ වගේම මේ දැන් ඌවනම් ගමේ පුංචි කාලේ කරපු අය ඔව් ඒ බොහොම ප්‍රවීණ කාලෙත් කරපු මේ මුරණ්ඩුකමක් තියෙනවා ඒක හිතලා කරාද දන්නේ ඒ මොකද්ද රැජින විතරක් වාඩි වෙන්න තියෙන තැනක වාඩිුණ කියලා මතකද ඒකත් හරි වැඩක් තමයි ඒ රටේ ගිහිල්ලා මොකද්ද හොල්ක ඇල්බර්ට් හොල් එකනේ ආ රොයල් ඇල්බර්ට් ලන්ඩන් ඒකෙදි ගිහිල්ලා මේ පුටු තියෙනවා ඉතින් තිබෙන එකේ තියෙනවා මම ඒක දැනගෙන නෙමෙයි ඉතින් පස්සේ ඇවිදලා බර බලා යන ගම මම කිව්වා හොඳ පුටුවක් තිබුණා මම ගිහිල්ලා ඉඳගත්තා ඕන එකක් එන්න පස්සේ මට ඇවිල්ලා කෙනෙක් ඕක රජිනා ආපුවාම ඉඳගන්න පුටුව ඕක ඉඳගන්න එපා කියලා ඉතින් මම නැගිටලා අරන් ගියා ඉතින් ඒ වුණත් කමන්නේ මොකද්ද රජිනා ඉඳගත්තාම මම මොකද ඉඳගත්තා මොකද ඒ කලාවට රජිනා නාට්‍ය බලන්න දෙන ආසනෙක වැඩ කොට වාඩි වෙන්නේ නෑ නෑ ඒ වගේ වෙච්ච දේවල් තියෙනවා මම හිතන්නේ මේ අපි දැන් අද වැඩසටහනේ සංගීතය ගැන කතා කරන්නේ නැහැ. ඔව්. එනවාද? ඔබගේ සංගීත ජීවිතයත් එහෙම හිතුවක්කාර කොටස් වලින් තමයි පටන් ගන්නේ. මගේ රත්තරන් හෙලේනා වගේ ගීත ඒක මගේ කවුරුත් දන්න බොහෝ අය ඉඳලා කතා කරන්නේ. ඒවා පව තහනමට ලක් වෙලා අපි තාමත් ගීතේ ජනප්‍රියයි. ඔව්. එහෙම තියෙනවා. ඔය කුඩා කාලයෙන් පස්සේ තරුණ කාලයට ආපුවාම තරුණ කාලේ මතක මොනවද? මම හිතන්නේ මේ 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 අපි මේ ඉන්න තැන නෙවෙයි බද්දගේ මහත්තයා හැදුණු වෙන්නේ. උඩේ උඩුවේ. උඩුවේ උඩුවේ අපේ පරණගේ මේ නෙදුවගේ ගෙදරනේ. එතන අපේ මහගේ තියෙන්නේ. එතන අපි කිහිල්ලත් එනවායි දෙහිටලා. දැන් හෙටත් යන්නේ කියලා හිතා ඉන්නවා. ගිහින් ඉතින් ඒ දේවල් ටිකක් මේ අතුපතු ගාල් සුද්ධ කරලා ඉතින් ටිකක් ඉඳලා එනවා අහම. කෙනෙකුට බලා ගන්නත් කියලා තියෙනවා. ඒතේ ඒක එහෙමයි දැන් මේ තරුණ කාලේ තින් කරපු ඇටරකම්. කියන්නේ කොයි එකද කියන්නේ කොහොම තැනක් තියෙන්නේ. මම මතක් කරන්නේ නැතුව මතක් කරගන්න. දැන් මතක් කරගන්න. ඒ වගේ දැන් මම මේ තක්සිලාවේ ඉගෙන ගන්න කාලේ උගන්නන කාලේ ඉස්කෝලේ මේ පරීක්ෂක තමයි ඇවිල්ලා මට කිව්වා මේ ළඟදී එනවා මේ අගමැතිතුමා ඉස්පාර ඉස්පිතාලේ වාර්තා කෘතකන ඒක පෙරහැරට ළමයින් වරිල්ලුවා
Mangkuo perharol mama na lama ingat natuane nih, mau mat pindah putuk mata kai sekolah perharol na lapo iskai gitu kan kali, ekisa mama deh nih, pasti tarahau na mata, hein pulu mata karena, itu principal itu tiap mama principal terkibai, fair mata karena itu mama sekolah tapi dah waktu mikir gua, mama sekolah ada gate juga indra na karena, orang kak karena, parol na lama ingat natuane pak bargan nih, mana natuane kibwa. Itu yang hema kalau hari itu kita lah, memang tadah bila hari itu kita mah, dalam lama itu kerjaan purdu koran kaya na, serat hema tarpetnya kerja. Makku mata tengah kerjaan lama, mana yang orang kita kerja biasa ini kerja kita kerja. Bahu dah abila belu apa call lagi, lokan tree lelah tipu ni nih. Pasé, oleh kata apa tu mak kata rahah bila, mama tu mak orang mama makai biaya tu mana mak memin, nampung kalau macam ni lah dina. Hema hari ni lama sekolah mak kau dina. Eh par, eh tarah itu par, mata awak maruah, khadisi maruah, ambulan tu tu, yang nak kira. Oh, iting. Kita mahu tag. Kita mahu tag. Iting, ekor mama gene, kami ada kata, kami semua mahwalah handu gene sekolah tu kali. Apa dia mian? Khusyuk perhati chef wedding. Oh. Suanda eno. Oh. Ini sah. Ebetul gihil lah. Oh. Ayah kata apa tangan? Honda, honda, honda. Dah meh dia dah meh. Dia sena na ayah kalau tekat happy je manusia. Happy je ni aku. Enak ya bu deh. Enak ya bu. Honda. Bos ya, mana? Ina dah ni ambil kan? Oh, oh. Hari apa lah mana? Oh, oh. Hari. Kita dengan api wedding patang kamu, kita noodle atau under time bilat iye no. Kita Ogla ingredients sama, amat agunat. Untuk orang balangan, mana wadah ingredients mama dah ni kelam. Mere rasanya ganja puluang, khususnya sama Lakmi nishpadan olin pamanai. Mama istilah mana? Pirus itu pol telek tu kerja ganja. Pirus itu pol tel. Tiga kapi ratten na dengin none. Ewak ini matamai Lakmi, apa kamai apa rasai. Raja rata proudan. Ting, hebat istilah mata ketiak ganja. Untuk nishpadan yang mana nama Lakmi. Ting. Nishpadan rasak tiye no, itu yang ada api aragena tiye ni, Lakmi, itu amat rasawat magic mix noodle leka tamai mei beri le. Itu yang mei noodle leka hundera tembila tiye ni, itu yang orang vidiye kita, apitah mei ara tembila beri velat nae, itu yang hundera noodle leka kian ni, apitah hariya cara resipi ya khada agan pulua noodle leka tamai Lakmi. Itu yang dah beri patanggamu hundera tel leka kat tela tiye ni, apu inguru tikap kita tu kerjaan no, godak inguru kita tu kerjaan nae. Jadi sudah dulu, sudah dulu yang kita lakukan. Jadi pada ketika aduk kerja ni, ini pasti ada bonci. Mereka jadi bonci juga kita kerja. Bonci juga yang antara tempen nol, kurang tempen nol. Mereka jadi yang antara tempen nol, kita mesti hendak rasa aktif, no? Yoglan awasnya na, bintar ekno daga na pulua. Itu pasi api, kera. Mereka kera tiat, ini er kapal aja na, itu tu kerja no. Man, lipatika kop kerja tan etan, me api daga tan esudulunu inguru karawe na pulua angenda. Kita ingat lipatop kerja tamai, mama bohongci kera tu itu kerja tu. Untuk semua tak kena, muka dah me, untuk poltel pahatci kera. Ewak ini sama, honda ilolu ini ada kapala, pas kerana ini tempera itu honda suanda kena, ini inggris suanda ilolu suanda, I think api dah, main video dah, api, Lakmi chicken bite kita, ini tu kerja semua. Karena honda mas soda kira muka tu honda mas soda kena ikhya ni, api arah chicken bite tengah tambah kat terpas se, api arah chicken bite tengah tuin mixture yang tika kekutu kerja tu, kekutu kerja ni tamai api, yang tam beda kat, ikat tamai api, yang kalawang kere, tinggi dewa leko mas soda kini, ni aje deh, kalawang kere, Lakmi soya sauce. Irbas siapa? Lakmi noodle ke tiye na?
මේ ලක්ෂ්මී මිශ්‍රණයත් එකතු කර ගන්නවා. මේකේ විශේෂත්වය තමයි දේශීය කුළුබඩු වලින් තමයි මේ දේවල් හදාගන්නේ. ඒක ඕනම කෙනෙක්ට රස බලන්න පුළුවන්. ඒ වගේම තමයි ගුණය 100%ක් තියෙනවා. අපි කවදාකවත් සතෙකුටවත් වස විස දෙන්නේ නැති జాතියක්නේ. ඉතින් ඒකින්ද බය නැතුව ලක්ෂ්මී නිෂ්පාදන පාවිච්චි කරන්න. ඉතින් රජ රට ප්‍රෞඩත්වය ලක්ෂ්මී නිෂ්පාදන. ඉතින් දුකයි වැද්දගේ මහත්තයයි පොඩ්ඩක් එළියට කතාබහකට ගියානේ. තව ටිකක් වෙලා මේක තැම්බෙන්නත් ඕන විනාඩි දෙකක් විතර. ඉතින් අපි විරාමයකට ගිහිල්ලාමු. Lakmi Datte Ambata International. Tata Masata Tita Datte Ambata Deng Aluttila. මේක දෙන්න මං එහෙ යන්න හැදුවේ. අම්මගේ බ්ලැක් චිකන් කරි සුවඳ ඔයාව ගෙදරටම ගෙනත් දුන්නා. ඉල්ලගෙන කන්න නේද ආවේ. පළමු වරට හඳුන්වා දෙන ලක්ෂ්මී බ්ලැක් චිකන් කරි සෝයා මීට්. ඉල්ලගෙන කන්න හිතනවා. මොකද තත්වය දැන් අපි මිශ්‍රණය දැම්මා. ඉතින් ඒ වගේම තමයි දැන් බෝංචි ටික හොඳට තැඹිලා තියෙන්නේ. සුමුදක් කියනවා නේද? සුමුදක් කියන්නේ අපේ රටේ තියෙන විශේෂයෙන්ම හොඳ කුළුබඩු තමයි පාවිච්චි කරලා තියෙන්නේ ලක්ෂ්මී නිෂ්පාදනත් එක්ක. මේ මික්ස් නූල්ස් එකත් එක්ක එකතු වෙලා තියෙන මේ ශෂේ පැකට් එකේ තියෙන්නේ දේශීය කුළුබඩු. ඉතින් ඒකින්ද කිසිම නූඩ්ල් එකකට සම කරන්න බෑ මේ ලක්ෂ්මී නූල්ස් එකේ තියෙන මික්ස් පැකට් එක. තමත් රසවත්. ඉතින් අදම ඔයගොල්ලෝ අරගෙන බලන්න. අන්න ඒ සුවඳ තමයි දුකා තියෙන්නේ. තමත් රසවත් සුවඳ. අපිට දැන් කන්න පුළුවන් වෙන්නේ තව පියවර කීපෙකින්. ඔව්. දැන් ගොඩක් දුරට ඉවරයි. දැන් මේ මම හදාගෙන ගියා. ඉතින් දැන් බෝංචි ටික එකතු කරලා තියෙනවා. කැරට් ටික, සුදු ලුණු, ඉඟුරු එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි චිකන් බයිට් ටිකත් වැදලා එකතු කරලා තියෙනවා. දැන් මම එකතු කරන්න යන්නේ මේ විදිහට බෙල් පෙපර්. ඉතින් බෙල් පෙපර් නැත්තම් මම ඔයගලට ඉස්සෙල්ල කිව්වනේ කොච්චි ටිකක් හරි එකතු කරගන්න. නැත්තම් රතු පාට මිරිස් ටිකක් එකතු කරත් කමක් නැහැ. මොකද නුවරඑළිය පැත්තේ බෙල් පෙපර් තියෙනවා. ඒකින් තමයි මම මේ විදිහට එකතු කරගන්නේ. හරි. එහෙනම් ඉතින් ටිකක් කරන් යන්න. ඔව්. අපි මේ අවු බහින් ඉස්සෙල්ලා අර පිටිපස්සේ දිනන හොඳ ඈතට හොරන පේන මේ බල්කනියක්. මෙන්න පොඩි සාකච්ඡාවක් දාලා ඉන්න. හරි. එහෙනම් මම ඉතින් ටිකක් කරලා අපිට කතා කරා. අනිවාර්යයෙන්. මේ විදිහට කලවම් කර ගන්නවා. ලිප අඩුවෙන්ම තියා ගන්න ඕනේ. ඉතින් හොඳ සුවඳකුත් වෙනවා. ඒක තමයි අපේ කමයි අපේ රසයි කියලා කියන්නේ. ඉතින් ලක්ෂ්මී නිෂ්පාදන පාවිච්චි කරනවා නම් මේ රස සුවඳ ගුණ හැම දෙයක්ම ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. දැන් අපි නූඩ්ල් ටික එකතු කර ගන්න ඕනේ. මේ විදිහට ටික ටික එකතු කර ගන්න. බලන්න හොඳට නූඩ්ල් එක ගැලවිලා එනවා. නිකන් බෙරි වෙලා නැහැ. මේ විදිහට කලවම් කර ගන්නවා දැන්. කලවම් කරනකොට මතක තියාගන්න ලිප අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. නැත්තම් මේක රසය නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අර අපි ලක්ෂ්මී මම ඔයගලට කිව්වනේ පොඩි ශෂේ පැකට් එක. ඉතමත් හොඳ ගුණාත්මක බවින් ඉරි කුළුබඩු තමයි එකෙන් තියෙන්නේ. දේශීය කුළුබඩු. ඉතින් දැන් අපි ලුණු ටිකක් එකතු කර ගන්නවා. ලක්ෂ්මී ලුණු තමයි ලුණු කුඩු තමයි අපි එකතු කරගන්නේ. මේ විදිහට අපි නූඩ්ල් එක තම්බනකොටත් ලුණු ටිකක් එකතු කරගන්නවා. අවසානයේ ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම සෝයා සෝස් ඉස්සෙල්ලා දැම්මා.
දැනට අපි තේ හැන්දක් විතර එකතු කරගන්න. හොඳ රසයක් තියෙන ලක්මි සෝයා සෝස් වල. ඉතින් ඒකත් එක්ක අපි කලවම් කරගන්න. අපි මේ විදිහට කලවම් කරගෙන ඉවර වෙලා ඉතින් ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගත්තට පස්සේ තමයි අපි මේ ලුණු කොළ ටික එකතු කරන්නේ. ලුණු කොළ එකතු කරගත්තට පස්සේ ලිප අපි ඔන් කරන්නේ නැහැ. මොකද මේ රස්නේ තමයි ලුණු කොළ ටික යන්තම් තැම්බෙන්නේ. අපි තප්පර 30ක් විතර මේක හොඳට කලවම් කරගන්නවා. නූඩ්ල් එකයි වෙජිටබල්ස් ටිකයි. එතකොට තමයි ලුණු කොළ ටික හොඳට මික්ස් වෙලා තමත් ලස්සන කලයකක් එන්නේ. ඉතින් අපි බලමු කොහොමද කලවම් කරලා කොහොමද මේක සුවඳ රස කියලා. අපි කුස්සියට ගිහිලා චෙෆ්ටත් දැන් උපදෙස් දීලානේ ආවේ. නේද චෙෆ් රුක්ෂාන් හොඳ දක්ෂයා. එයා හොඳ රහට අපිට කැම්ප් එක හදලා තියයි. ඔව්. ඉතින් මේ නිෂ්පාදනත් ඒ වගේම වැදගත් නිෂ්පාදනනේ. ඔව්. දැන් ආපහු එන්න ඕනේ ඉතින් අපේ කතා බහට. ඔව්. සංගීතය තහනවා. මම වැඩසටහන බලලායි බණී අපිට සමහරලාට. යකෝ රෝහණ බද්දගේ ශූරීන් එක්ක සංගීතය තහනම් කළා මොනවද කතා කරන්නේ? ඇටරුත් කතා කරන්නේ අපි. රංග කලාව කතා කරන්නේ නැද්ද? ඔව්. අංගපෑම් කතා කරන්නේ නැද්ද? ඔව්. මේ අර මම අතරින් ඉවර කරනකොට කිව්වනේ අපි මේ එලිමහන්නේදී ඉවර කරනකොට කිව්වා මේ අගමැතිලත් එක්කත් හැප්පිලා තියෙන කෙනෙක් ඩීඑස් සේනානායක එක්ක හැප්පිලා තියෙනවා. ඒක ඩීඑස් සේනානායක මහත්තයා ඇත්තේ හරි හා පෞරුෂයක් නේ විශාල පූර්ණ දේහයක් තියෙන කෙනෙක්. ඔතන මේ හොරණ හන්දියේ ඉඳලා පෙරහැරේ එකගෙන ගියා. ඒත් මොකක්ද ඒකට යනකොට දැන් මම පොඩි එකා එතකොට 6 පන්ති වගේ අර සෙනගාස්යෙන් කොහොම පොඩි එකාට පුළුවන් නිකන් විදගෙන වගේ යන අස්සෙන් 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 දුවගෙන ඉඳලා මෙයාගේ ගාවෙන් මාරු වෙනකොටම අතේ හැපිලා මාව වීසුණා. එයාත් බැලුවා එදී මොකද පොඩි එකෙක් හැපිලි කියලා. ඉතින් මම ඒ කතන්දරේ කියුවාම මේ දවසක් මම කව විදුරු වික්‍රමනායක මහත්තයෙක්. එයා කියනවා හා හා එහෙනම් ඩීඑස් සේනනායක මහත්තයාගේ ඇඟ හැපිච්ච කෙනෙක්. ඩීඑස් සේනනායක එක්කත් හැපිච්ච කෙනෙක්. හැපිච්ච කෙනෙක්. කියලා කියන්නේ කතාවට කියනවා. ඔව්. ඔයගේ සමහරදී පොඩි පොඩි සිද්ධි තමයි අපිට මේ යාංශ වෙලා කතා යහම යාවෙලා එන්නේ නේද? ඔව්. ඉංග්‍රීසි හොඳින් ජීවය හැකි කතා කළ හැකි සම්නිවේදනය කළ හැකි කෙනෙක් තමයි බද්දගේ මහත්තයා. නැත්නම් මේ හේතුව මම හිතන්නේ ඔයා රෝහණ බද්දේ කිව්වම ඔහොම ගැමි තමයි. ඒත් ගැමි සංගීතය තමයි ඉගෙන කරේ. එහෙම එහෙම තමයි හිතෙන්නේ. හැබැයි very fluent in english. මම කරේ මන්දන් මට කියන්න බෑ. මම දැකලා තියෙන සෑම විදේශ රටවල ඔබ I can't believe. විදේශ රටවල විදේශිකයන් ඉදිරියේ සම්මන්ත්‍රණ දේශන පාත්‍ර මම බලන්නේ දැන්. ඔව් ඉතින් කතා කරා ඉතින් ඒකේ තැන්වල ගිහින් ඇත පුළුවන් හැටි කෙරුවා. මට මතකයි ඉංග්‍රීසි අපි ගියා සම්මේලනයක් තිබ්බා 85 අවුරුද්දේ 1985 මොකද්ද ඉන්ඩියන් ඕෂන් මියුසික් විලේජ් කියලා. ඉන්ඩියන් ඕෂන් මියුසික් සිංහයා සාගර කලාපේ රටවල මියුසික් මේක. ඒ වෙලාවේ සමහරවට ප්‍රසිද්ධ වුණා ඇම්බැසියට යන්න. ඉතින් ඇම්බැසියෙන් උණ කෙනෙක් ඇවිල්ලා මට කිව්වා ඒක අර යන්නන්න කියලා. මම ඇත්ත එක්ක කතා කළා. ඉතින් මම කොහොමද එන්න ඕනේ? Am I coming my this suit or the trousers and the මම මම ඉතින් කතා වෙච්ච ඉතින් මම හිතන්නේ ඒක you are speaking very well english කියලා පොරොන්දු මට ඉතින් පොඩි විශ්වාසයක් ඇති වෙනවා. يعني ඉතින් කොහොම හරි ජාම් බේර ගන්නවා කියලා. කොහොමත් අපේ මේ දේශීය ඉස්සරහ ඉංග්‍රීසි කතා කරන වඩා විදේශික ඉස්සරහ ඉංග්‍රීසි කතා කරන ලේසි. යතර රෝහණ බැදි ශූරීන් කියන්නේ මාලදිවයිනේ හිටපු තානාපතිවරයා. ඔව්. හිටන්නේ. ඔව්. ඉංග්‍රීසි බැරි මාළු කියල තානාපතිකම් කරන්නේ කොහොමද කියලා? තානාපතිකම්. මම ඒ යන රසවත් තියෙනවා. අපි උන්චි විරාමයකට යන්න ඕනේ. විරාමයේ අතරතුර ගිහල බලමු බලේ. අපේ චෙෆ් රුක්ෂාන් මොනවද කරන්නේ කියලා. කෑම තත්ත්වයේ කොච්චර දුරට ගෙනල්ලාද කියලා මොනවද ඇට හදන්නේ කියලා නම් කිව්වනේ. ඔව්. අපිට කන්න පුළුවන් තත්ත්වයේ එන්නේ කියලා බලමු. රසට හදන්න පුළුවන් කන්න පුළුවන් දන්නේ නැහැ. ඒක තත්ත්වය. ඔය ස්ට්‍රෙන්ත් මෙන්නේ සමම ලස්සන කියන්නේ. කෑම දීලා. කෑම හයිද කියලා අහනවානේ අපි. එනිවේ අපි කියන්නේ ආ දෙපැත්තේ නැති එකක් කරනවා. ෂෑ
අපේ කොළොවට සිහි නැයක් තිබුණා අපේ ජීවිත එයින් පණ ලැබුණා සෙනෙහස හදවතේ රැඳුණා ඒ අපේ කම මුළු රටට දැනුණා අපේ කමයි අපේ රසයි ලක්මේ ජෝඩු යන හොඳයි අපිට දැවලි කන් විතරයි ලක්මේ සෝස් රසට ඇදීලා එනවා ඉතින් ඉතමත් රසවත් නූඩ්ල් එකක් තමයි ද හැදුවේ. ඉතින් ලක්මි මැජික් මික්ස් නූඩ්ල් එක තමයි හැදුවේ. ඉතින් මේ වගේම රසවත් රෙසිපීස් අපි හැම සෙනසුරාදාම හවස 6ට ඕගලන්ට ගෙනත් දෙනවා. ඉතින් ලක්මි අපේ ඈයෝ අපේ කමයි අපේ රසයි රජරට ප්‍රෞඩත්වය. ඉතින් හැමදාම මේ විදියටම මේ රෙසිපීස් ඕගලන් එක්ක අපි බෙදා හදා ගන්නවා. ලබන සතියෙත් අනිවාර්යයෙන්ම හවස 6ට බලාපොරොත්තු වන්න. ඉතින් මේ විදියටම රසවත් රෙසිපි එකක් ඕගලන්ට හදන්න කියලා දෙනවා. එහෙනම් මං මේ පැත්තට මේ නූඩ්ල් එක පිළිගන්නවා. ඉතින් ඕගලන්ටත් පුළුවන් බලාපොරොත්තු වෙන්න මේ පැත්තේ ප්‍රතිචාර. හොඳයි අපි මේ අන්තිම සෙග්මන්ට් එකේ වැද්දගේ මැතිණියවත් සම්බන්ධ කරගත්තා. මේ ආද්දීට එහෙම එළි ඉන්නේ. හරි අකමැති. අපේ මේ ආදරණීය ඉල්ලීම බලවත් ඉල්ලීම හින්දා සහභාගී වෙනවා. හැබැයි මේ හොඳම රසකතා ටික දන්නේ එතුමි. දැන් මේ මාගාව තියෙනවා මේ ෆොටෝ ඇල්බම් එකක් පරණ. මේ ෆොටෝ ඇල්බම් එකේ මේ දඟකාර තරුණියගේ ෆොටෝ එකක් තියෙනවා. හැබැයි hina වෙනකොට නම් අහු වෙනවා. මම හිතන්නේ මේ ඔබතුමිය. කොයි කාලෙද මේ ඉස්කෝලේ යන කාලේ. ඒ කියන්නේ ඔය කසාද බඳින්නත් ඉස්සෙල්ලා? ඔව් ඉස්සෙල්ලා. ඔව්. ඕක දැන් එතකොට මේ බැඳලා පස්සේ තමයි මේ ඇල්බම් වලට ආවේ. ඔව් ඒ පින්තූරේ මට මේක මේ ඔව් ඒක මට ඉස්සෙල්ලා හම්බු වෙච්ච එක. දීපේගේ ස්ථාපනය. ඒ මොකද්ද ඒ කතාව යාළුවනේ කොහෙද? දැනගන්න. අපි දෙන්න මුණ ගැහුණානේ අර කුළුරු මහත්තයාගේ මකද හේල මෙහෙර දෙපානෝනාට්‍ය ඒවයිදී ගායනා කරේ ගායනා සින්දු ගා කිව්වේ අපි දෙන්න එකට. ඉතින් කියලා මේ එතනින් ඉතින් අතෑරුනේ නැහැ අපි දිගටම ආවා. අපි මේ ඊළඟ ප්‍රශ්නේ යන්න ඕනේ. හැබැයි මට හිතෙනවා chef අපිට තව රසවත් දෙයක් chef රුක්ෂාන් එන්න chef අපිට ලබා දෙනවා උයපු කෑම එකේ සුවඳ විඳ විඳ තව ටිකක් කතා කරමු. අපිට තියන්න උදව් ඕනද ඔයාලට? ඒක හොඳ වැඩි. මම තියන්න අපි ස්තුතියි මේ chef. දැන් කන්න තියෙන වෙලාව නේද? සුවඳ දෙන දෙන කතා කරා දැන් තමයි කන්න තියෙන්නේ. ඔව්. කියලා ගිහින් මට මේ බේත් එකක් බොන්න තියෙන කන්න ඉස්සෙල්ලා. අපි ඉතින් කමක් නැහැ ගේන්න කම අපි දුවට කියලා. ඒකයි මීට බැරිය. ඔව්. අපි මේ
දියණියටත් බෑනටත් ස්තුතිවන්ත වෙනවා අපේ දයවංශ ගමගේ බෑනත් ඒ වගේම දියණිය තුෂාර බද්දගේ අපිට සම්බන්ධීකරණයේදී අපේ පුත්‍රයා තාරක බද්දගේත් සම්බන්ධ වෙන මෙන්න මේ කොයි කාලෙද මේවා මට මතකත් නෑ කොයි කාලෙද ට්‍රේනින් කොලෙජ් එකේ ඉන්නේ මේක නම් මේ පීසිරිත් එක්ක ඉඳන් මේක බදව මට මතකයි බණ්ඩාරවලට ගත්තේ මේක තමයි තමයි ලයිසන් එකේ තියෙන්නේ මේ තාරකද මමද මන්ද දෙන්නම එක වගේ ඒ කාලේ දැන් මේකේ ඉන්න ඕන දෙන්නම තරුණ වියේදී පොතක් පෙරල පෙරල ඉන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ මේ ඡාය රූපේ පොත පෙරල පොත පෙරල එක තමයි කරේ තියෙන්නේ ආ මෙතන ඔව් පින්තූර බලන්න කොයි කාලේද මේ ඉතින් මෙතන මට මේක ඔයි මං හිතන්නේ ධර්මවල නැති කාලේ හිතා ගන්න බෑ හිතා මට මතක නැහැ තියා දෙන්න මේක දෙන්න වෙන කාලේ හොඳයි දැන් අන්න අපි ඡායාරූප කීපයක් බැලුවානේ ඒක මේ අපේ ප්‍රේක්ෂකයෝ දැක්ක හොඳටම දැන් ඔය ඔක්කොමත් හැරි මගුල් ගෙදර දවසේ මේ හැරි අරුම පුදුම දෙයක් සිද්ධ වුණා ඒක මට අහුනේ අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය නීලා වික්‍රමසිංහ මහත්මිය ජීවතුන් අතර ඉදදී මගේ වැඩසටහනට ඇවිල්ලා තමයි කිව්වේ. ඔව්. යා විශේෂ කෙනෙක් කිව්වා ඒ මගුල් ගෙදර. ඔව් මෙයා තමයි රජී අසරේ කරලා තියෙන ඉතින් ගමේනේ. කියන්න ඔප් එක කතා. ගමේ. එදා තමයි මේ අපි පෝරුව හිටපු වෙලාවේ ජයමංගල ගාථා කිව්වේ නීලා වික්‍රමසිංහයි අක්ක දෙන්න. ගලන්නක. ඊට පස්සේ මගුල් ගෙවල් ගැනම කියපු සින්දුවක් නීලා වික්‍රමසිංහ එක්ක කියනවා. හැබැයි තමයි මටත් මතක ඒ කියන්නේ එහෙම මගුල් ගෙවල් දෙන්නේ කියලා. අලුතගෙන මනමාලි. මෙහෙමත් නාටකයකද? නෑ නෑ අලුතගෙන මනමාලි. අලුතගෙන මනමාලි. ඔව්. ඒක කිව්වද දෙන්නක තමයි. අපි ජීවිතයේ රසවින්දේවල් කතා කර කර ඉන්න ගමන් අපිට සිද්ධ වෙනවා ෂෙෆ් රුක්ෂාන් වේපු නැත්තම් පිළියෙල කරු මේ කෑම එකක් රසවින්දින්. මේ මං තම ගෞරවයෙන් පිරිනමනවා ඒක අදහසුත් කියන්න බොහොමස්ස බලන්න මේ මට ටිකක් දීලා තියෙනවා දැන් කන්නද කියන්නේ කල්ල බලමු බෙහෙත් පස්සේ බොමු ඔව් අපිට කියන්න කාලා බලලා අදහස ආ ඔය කියන්නේ ඔෂි ජපන් භාෂාවෙන් කියන්නේ ඔෂි දේශ කියන්නේ ඒගොල්ලෝ අනර්ගයි ඒගොල්ලෝ දීලා අහනවා ඔෂි දේශ කා ප්‍රසද මොෂිදේස් මට මතක් වුණා ජපාන මේ ජපන්ගේ මතක් වෙන්නේ මට 1976 විතර ජපන් සංචාරයකට ගිහිල්ලා ගෙනාපු තයිස්තරම් විස්කි බෝතලයක් තියෙනවා මහ ගෙදර දැන් මම හිතන අවුරුදු 50 පැනලානේ ඔව් ඔව් 50 කාලා ඒ කාටවත් දෙන්නේ නැහැ මම හිතන දැන් කම්පැනියට දෙන්න පුළුවන් මිලියන එකකට විතර ඒක අහපෝ ඒක තියෙනවා එතන හැම ඔව් මං කියන්නේ දැන් සැර හොඳට වැඩි වෙලා තියෙනවා. ඉතින් රහයිද? හරි රසයි. කැලුවා. Thank you chef. කැව කවදද? ඔව්. එහෙනම් ඉතින් අපි අද අපේ ඈයෝ පටන් ගත්ත දවස. ආහා පුරා කියලා අපි නමෝ විත්තිෙන් ආවේ රෝහණ බද්දගේ ආචාර්ය රෝහණ බද්දගේ ශූරින්ගේ නිවසට. දියණියද? එතකොට ඒ නිවස දියණියගේ නිවස වුණත් ඉතින් ඔබගේ නිවස වගේ තමයි දැන්. ඔව්. ඒ නිසා බෑනනුනුත් ඒ වගේම ඔහොම ඔබට සැලකෙනවා. තාරගත් එහෙමයි. අද තමයි මේ අපේ මේ ගෙදර අපේ දුව හදලා දෙන කම කෑවක් ගෙදර හදනවා. අද මේ ලක්ෂ්මී ආයතනයෙන් ඇවිල්ලා අපට හදලා දීලා කරනවා ඒකත් හොඳ අමුතු දෙයක් නේද? හැමදාම කරනවා හොඳයි. ඔව් හොඳයි. මේක හොඳ සිහිවටනයක් වෙනවා ඔය දවසක් අද. හරි. ස්තුතියි අපි කියනවා වගේ ලක්ෂ්මී අපේ ඈයෝ අපේ කමයි අපේ රසයි එක්ක අපි ලබන සුමානේ විශේෂ පුද්ගලෙක් හමුවට ඔබ ගෙන යන්න. රෝහණ බද්දගේ මහත්මයා සංගීතේ නැතුව රස නැද්ද? අපි ගත කරපු කාලය බොහොම රසවත්. පින් ස්තුතියි දීර්ඝායුෂ වේවා ඔබ දෙපළටම. ඔබ වැනි වටිනා සම්පත් අපේ රටට තාලා දෙලා තියෙනවා. එහෙනම් සමුගෙන යනවා ලබන සෙනසුරාදත් සවස 6ට අපි හම්බ වෙනවා අපේ ආයතනයේ. ආයිබෝවන්.